අපි සතුට නැති කරන්න හැමදේම අතහැරලානේ මෙතෙන්ට එන්නේ. ඒක මං අග ලබා ගන්න මං ගොඩක් මහන්සි වුණා. මට කිසිම දෙයක් අඩුවක් කියන එකක් එදා තිබුණේ නැහැ. මේක බලන තවත් මොකක් කාන්තාවකට හිතෙන්න පුළුවන් මේ අපි දැන් ලස්සන වෙන ක්‍රීම් එකක් ගන්නවා. අපි ලස්සන වෙන ඇඳුම් පැනදුම් ගන්නවා. ගෙදර ඇවිල්ලා වම් හස්බන්ඩ් එක විහිළුවක් හැදුවා. කිසිම දෙයක් නැති හොඳ මහත්කේ. යා හොඳ හස්බන්ඩ් කෙනෙක්. යම් තැනක ස්වාමින් වහන්සේවයි මේ ධර්මයත් අත්තරින්නේ. ගෙදර ඉන්නකොට කැමති කෑම කෑවා. ඔව්. කැමති ගමන් ගියා. කැමති අලුත් කරන දේ නෑ. ඔව්. ඒක කොටට ඇඳලා පොඩි කර්ල් කරලා හැමදේම කරා. හැම දෙයක්ම කළා. හැබැයි මෙතන අද කොණ්ඩයක් කර්ල් කරන්නත් බෑ. කැමති ඇඳුමක් අඳින්නත් බෑ. සාමාන්‍ය ගොත් කැමති කෑමක් කන්නත් බෑ. අපි සංසාරය කොච්චර නම් ස්වාමි පුරුෂ ඉන්නේ නැත් අපිට තෙරුවන් සරණයි සියලු දෙනාටම මැදින් පුර පසළොස්වක පොහොය දවසේ තමයි සුපුරුදු විදිහට හැම මාසිකම පොහොය දවසේ පොහොය වැඩසටහනක් කරන ලංකාවේගම YouTube channel එක කොනාර බ්ලොග් YouTube channel එකේ මේ මාසේ පොහොය දින විකාශයත් එක තමයි සිය දෙනාම එකතු වෙලා ඉන්නේ. පහුගිය වීඩියෝ වල වගේම සුපුරුදු විදිහට මේ මාසෙත් ගාල්ල මෙත්බෝ සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේට මම එනවා මේ මාසෙත් පොහොදා වැඩසටහන වෙනස් විදිහට මෙහින් වහන්සේ කෙනෙක් එක්ක කරන්න. ගොඩක් දෙනා ඉල්ලා තිබ්බා අපිට මෙහින් වහන්සේ කෙනෙක් එක්ක වීඩියෝ එකක් ඕනේ කියලා. ඉතින් ඔන්නේ ඉල්ලීමට උත්තර ගේනවා අවසරයි මෙහින් වහන්සේ. තේරුණා. මෙහින් වහන්සේ සතුටින් ඉන්නේ. ගොඩක් සතුටින්. හරිම සතුටින් ඉන්නේ. ඕකේ. ඒක පැහැදිලි කරොත් විස්තර පහදෙලි කරොත් කියන්නේ අපි සතුට නැති කරන්න හැමදේම අතහැරලානේ මෙතෙන්ට එන්නේ. ඔව් ගොඩක් දේවල් භෞතිකේ මම පරිහරණය කරන දේවල් ගොඩක් අතහැරේ. ඒ කියන්නේ ඒක මම ලබා ගන්න මම ගොඩක් මහන්සි වුණා. මම අපට ගොඩක් මහන්සි වෙන්න උනා, හම්බ කරන්න උනා, දුවන් උනා, ටාකට් ඇචීව් කරන්න. ඒ වගේ ගොඩක් දේවල් කරන්න. ඒ තද ඒ ඔක්කොම අතහැරලා මම අද මෙතන ඉන්නේ මුකුත්ම නැතුව පුදුම සතුටකින්. මුකුත්ම නැති පුදුම සතුට. අද අපි පොහොය දවසේ අපි කතා කරන්නේ මේ සතුට කියන මාතෘකාවත් ගොඩක් දෙනා අපි හැමදේම කරන්නේ සතුටක් වෙනුවෙන්නේ එක්කෝ මානසික දාස එක්කෝ ආර්ථික පැත්තෙන් මොකෝ එක සතුටක් නේ තියෙන්නේ මේ මිනිස්සේ හැම සතුටක්ම කරා ගියපු කෙනෙක්ද ඔව් මං ආර්ථික පැත්තෙන් මට දැනෙන විදිහට මගේ ප්‍රමාණයට මං උපරිමයෙන් සතුටු මට කිසිම දෙයක් අඩුවක් කියන එකක් එදා තිබුණේ නැහැ ඉතින් මං හරි සතුටින් එදා හිටියයි කියලා හිතුවා මගේ සෑහෙන වයසක් යනකම්ම මම හැමදාම ටාගට් පස්සේ achieve කරා ටාකට් ඇචීව් කරන්න ටාකට් පස්සේ දෙවුවා. ඒ වුණාට ඒක මට තේරුනේ නැහැ ඒක මහන්සියක් කියලා. ඒකත් එක්කම දිගට දිගට ගියා. ඒත් ඒක නොදැනුවත්වම මහන්සියක් කියලා දැනෙන්නේ නැත් මට නොදැනුවත්. ඒක දවසක මට හිතුණා මොකක් හරි හේතුවක් නිසා පෙර කරලා තියෙන කුසලයක් වෙන්නත් ඇති. අභිධර්මය අහන්න ඕනේ කියලා. අභිධර්ම පොංචි ප්‍රශ්නයක් අහන්න විතරයි. දැන් ඔය සතුට ගැන කතා කරනකොට මෙහින් වාසේ ආර්ථිකපති සතුට වින්දානේ. මේක බලන තවත් කවුරුට කාන්තාවකට හිතෙන්න පුළුවන් මේ අපි දැන් ලස්සන වෙන ක්‍රීම් එකක් ගන්නවා අපි ලස්සන වෙන ඇඳුම් පැනදුම් අඳිනවා ඔබන් මේ පැත්ත අතහැරලාද අර පැත්තේ නෑ මම හරි ලස්සනට ඇඳා පුදුම ලස්සනට ඇඳා මං හිතන්නේ මගේ ඔෆිස් එකේ ඇඳන ලස්සනට අනිවාර්යයෙන්ම කෙනෙක් මං අඳින එකක් බලාගෙන ඇඳන් මිසක් මට කෙනෙක්ගෙන් අඳින එකක් බලන්න තිබුණේ නෑ ඒ තරම් මට කිසි කෙනෙක් අඳිනකොට ඊර්ෂ්‍යාවක් ආවේ නෑ මොකද මට කාටවත් ඊර්ෂ්‍යා කරන්න තරම් දෙයක් තිබුණේ එච්චර ලස්සට මං උපරිමේ එක කළා මම කරන් ලිප්ස්ටික් හැම දෙයක්ම කළා ඔෆිස් යනකොටත් එහෙමමයි ඒක මම දාන දවස් ඉඳන්ම කළා ඉතින් අද මට මුකුත් නැහැ ඒව මුක්කු මත ඇල මම ඊට පඩිය සතුටින් අදිනවා මොකද ඒ ඔක්කොම කරනකොට එදා මට දැනුණා ඒක මහන්සියක් කියලා ආයිත් කරන්න ඕනේ හෙටත් කරන්න ඕනේ ඒුණාට ඒක අතාරින්න හරි අමාරු වුණා ඒුණාට දවස ගානේ සම්නහන්සේගේ දේශනාව මම ඇහුවා උන්වහන්සේ කාවට ගියා උන්වහන්සේ දවස ගාන අපිට කියලා දුන්න දෙයක් මට හොඳට මතකයි මට අභිධර්ම අහන්න හිටිලා එනකොට මගේ යාළුවෙක් තමයි මට කිව්වේ මෙහෙම ක්ලාස් එකක් ගම් පහ තියෙනවායි කියලා මට හොඳ මතකයි 2014 දෙසැම්බර් මාසේ තමයි උන්වහන්සේ පළවෙනි ක්ලාස් එක ගම් පහ සමාධි ආයතනයේ තිබ්බේ මම ඒකට මට වාසනාව ලැබුණා යන්න
මංගේකේ වාඩි වෙලා උන්වහන්සේ උගන්වන්න එනකොට බැලුවා මේ අභිධර්මයේ උගන්වන්නේ මෙච්චර චූටි ස්වාමීන් වහන්සේ නමක්ද කියලා. බලාගෙන හිටියා උන්වහන්සේ ඉස්සෙල්ලාම කිව්වේ අපි මරණයට ඉපදීච්ච දවස් ඉඳලාම අපි යන්නේ මරණයට කියලා. ඒක පුදුම විදියට හිතට දැනුණා. ඒකත් එක්ක ඒක අහගෙන ඉන්නකොට මං කොහෙද අහපු එකක් වගේ මට උන්වහන්සේ කියන දේ දැනුණා. දවස ගානේ 2014 ඉඳලා 2016 වෙනකන් මම උන්වහන්සේක සිකුරාදා ක්ලාස් එකට ගියා හැම දාමනි මාඩු දාලා මට දවස ගානේ දෙනුන උන්වහන්සේ කියලා දෙන දේ මේ හිස් මුදුනෙන් පහලට යටිපතුලෙන් ඉහලට මේ මගේ තුලම වැඩ කරන මේ හිත ගැන මම එදා තමයි මෙච්චර වයසක් ගිහලා එච්චර කාලයක් ගිහලා දැනගත්තේ එදා උන්වහන්සේගෙන් තමයි මම ඒක දැනගත්තේ එදා ඉඳලා මට තේරුණා මම මොකද්ද කරේ මම මෙච්චර කාලයක් සතුට කියලා වින්දේ මොකද්ද ටික ටික මේ පැත්තට මගේ හිත නැඹුරු වුණා හැබැයි කිසි කෙනෙක් ඒක දැක්කේ නැහැ මොකද මගේ මං කරන ෆැෂන් ඒ විදිහටම කළා මං ඒ විදිහටම ඇඳා මගේ හස්බන්ඩ් එක ඒ විදිහටම ලයිෆ් එක එන්ජොයි කළා හැමතැනම ඇවිද්දා ඒ ට්‍රිප්ස් ගියා ඒ විදිහටම කළා හැබැයි මං ඒගොල්ලන් ඒක දැක්කේ නැහැ මගේ ඇතුළේ වෙන වෙනස උන්වහන්සේ කියන විදිහට මං ඒක දැක දැක ඒ ඔක්කොම කළා ඒ වුණාට දවසක මම තීරණය කළා මම පැවිදි වෙනවා කියලා. ඒක ලේසි තීරණයක් නෙවෙයි කියන එක මටම තේරුණා. ඒ කියන්නේ හෙමින් හෙමින් කමාන්ඩ් එක මන් දුන්නේ හිතට. පැවිද්ද කියන එක කියන්නේ මම මේ සිවුර ගැනම නෙමෙයි හිතම පැවිදි වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ මේ කියලා දෙන දේත් එක්ක වෙච්ච වෙනසක් ඒක. පැවිදි වෙනවා කිව්වහම පුරුදු කරන් ආපු දේවල් තිබ්බා. තමන්ගේ ස්වාමියා මේකට කැමැත්ත කැමැත්ත. පොඩකට ඒ කියන්නේ මුලින්ම උන්වහන්සේකෙන් මට ඇහුණේ తాවකාලිකව පැවිද්දට ගන්නවා කියලා. ඒක අහපු ගමන් මට පුදුම සතුටක් ආවා. මේ චෛත්‍යයේ මුල් ගැල තියෙන දවසේ තමයි උන්වහන්සේ ඒක කිව්වේ. පොදුවේ කිව්වා. එදා මං තේරෙන්නේ කියලා මං తాවකාලිකව පැවිදෙනා කියලා මං ඔෆිස් එකට ගිහිල්ලා ඉස්සෙල්ලාම මට ලීව් දෙන්න පුළුවන්ද මාස 3කට කියලා තමයි මං ඉල්ලුවේ. ඒකලන් කිව්වා මට ස්පෙෂල් දෙන්න ඒ කියන්නේ දෙන්නම් කියලා මගේ බස් කිව්වා. ගෙදර ඇවිල්ලා වම් හස්බන්ඩ් එක විහිළුවක් හැටියට හිතුවා. ඒත් පොඩකට ඒක හිතුවේ නැහැ ගණන් ගත්තේ නැහැ. ආ ඕකේ කියලා එයත් කිව්වා. මං එදා යාගෙන් අස්සනක් ගත්තා. මට දාවකාලිකව ඉතින් ඒකට යා හිතුවේ මොනේ කාදකත් මං ඒක කරා කියලා ඒකට ලියුමට අස්සන් කළා දුන්නා. ඒත් පස්සේ තාවකාලිකව පැවිදි වෙන එක හිතෙන් ගිහිල්ලා මට හිතුණා මෙතනට මේ ඒකත් එක්ක මම ආව මට හරියට විරුද්ධ වුණා කිදරේ. මගේ හස්බන්ඩ් ගොඩාක් විරුද්ධ වුණා. ඒ කියන්නේ විරුද්ධ වුණේ කිසි දෙයක් නෙමෙයි. ඇත්තටම මට කිසිම වැරැද්දක් කරපු කෙනෙක් නෙමෙයි. හරිම හොඳට සලකපු. සාමාන්‍ය ප්‍රශ්න ඇරෙන්න කිසිම දෙයක් නැති හොඳ මහත් ඒක හොඳ හස්බන්ඩ් කෙනෙක්. ඉතින් එහෙම ඉඳලත් ඒ ඔක්කොම අතාරින්න පුළුවන් වුණේ උන්වහන්සේගේ ධර්මයත් එක්ක. උන්වහන්සේ කියලා දීපු ඒ හිතේ ස්වභාවය දැක කොච්චර කාලයක් අපි මේ සංසාරයක් හස්බන්ඩ්ලා ඉන්නේ නැද්ද? දැන් ආයිත් අපිට තියෙන්නේ ඒකත් එක්කම දිගට ගිහිලා ආයිත් මේකෙන් ගියාට පස්සේ මං ආයිත් තව කී දෙනෙක් ඔය වගේ ගන්නද? උන්වහන්සේ කියන ධර්මයේ තේරුණේ මට ඒක. දැන් අත්හැරීම කියනකොට යම් තැනක ස්වාමින් වහන්සේමයි මේ ධර්මයත් අත්හරින්න ඕනේ. ඒක කෙරෙයි මං හිතන්නේ හැමින් යනකොට අනිවාර්යයෙන්ම මේ ඒක අපිට දැනුම් දැනෙනවා හැමින් සැරේ උන්වහන්සේ අපිව කවදාකවත් අල්ලගත්තේ නැහැ. උන්වහන්සේ අපිව අල්ලගෙන අපිට ධර්මයි දුන්නේ. උන්වහන්සේ දවස ගානේ අපේ හිතට දුන්නේ මේ අපේ වැඩ කරන මේ අපේ මේ හිත වැඩ කරන විදිහත් එක්ක යන විදිහ මිසක් උන්වහන්සේ හරියට ඒක අපිට කියලා දුන්නේ උන්වහන්සේ නැතුව අපේ ළඟට වෙලා අපිට කිව්වේ නැහැ අපිට කරන්න ඕන දෙයක් කිව්වා ඒක අපි තුලින්ම දකින්න කිව්වා ඒ අපි හැමෝම කරන්නේ ඒක අපි නිදහසේ ජීවත් වෙනවා ඒ වෙනකොට ඒ දහම උන්වහන්සේ කියලා දීපු එකත් එක්ක තමයි අපි මේ ජීවත් වෙන්නේ ගෙදර ඉන්නකොට කැමති කෑම කෑවා ඔව් කැමති ගමන් ගියා කැමති අනුපාත දුන්නා ඔව් කොටට ඇඳලා පොඩි කර්ල් කරා මේ හැමදේම කරා හැම දෙයක්ම කළා හැබැයි මෙතන අද කොණ්ඩයක් කර්ල් කරන්නත් බෑ කැමති ඇඳුමක් අඳින්නත් බෑ සරලම කොට කැමති කෑමක් කන්නත් බෑ ලැබුණොත් කන්න පුළුවන් මේ දෙක ඇතුළේ අපි දකින්න සතුට තියෙන්නේ ගිහි ජීවිතේ නෑ පුතේ ආදන්නේ ඒක හරිම පුදුමයි ඉස්සෙල්ලාම මට පුදුම සහනයක් ලැබුණේ මගේ කොණ්ඩෙ කපපු දවසේ මම මෙතනට ඇවිල්ලා පැවිදි වෙන්න කොණ්ඩේ හිස බූගාපු දවසේ ඒ තිබිච්ච සැහැල්ලු මමවත් හිතුවේ නෑ මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. මං ඒක කළා මට හොඳට මතකයි මං ස්වාමීන් වහන්සේට අත් දෙක දුහොත් පොදුන් දීලා වැඳලා බිමට නැවිලා උන්වහන්සේට වැඳා. මොකද ඒ තරම් මේක සැහැල්ලුවක් මට දැනුණා. මොකද කාන්තාවක් තමන්ගේ ජීවිතේ වැඩිම ආදරය කරන්නේ කොණ්ඩේ. මොකද මම ඒක ස්පයිරල් කරා, ස්ට්‍රේට් කළා, අසා එක්ස්ටෙන්ෂන්ස් දැම්මා. ඒ දාලා කරන්න තියෙන ඔක්කොම ටික කරපු කෙනෙක් මං ඒකට. ඒ වුණාට ඒ කරපු එකේ මහන්සිය තමයි
මං එදා ඒක කපපු දවසේ මං දැක්කේ කොච්චර සහනයක්ද මට එදා කියලා. එදා ඉඳලා ඒ අතෑරපු හැම දෙයක් ගැන මට තියෙන සහනය. තමගේ ස්වාමියා. ස්වාමියා අතෑරි එකත් එහෙමම තමයි. ඒක දුකක්. ඒ වුණාට අද මං කොච්චර නිදහස්ද? ඒක නිකම් මේ ආත්මార్థකාමී තීරණයක් නේද? ඔව් මේක යනකොට සාමාන්‍ය අපි සංසාරය කොච්චර නම් ස්වාමි පුරුෂෝ ඉන්නේ නැත් අපිට. ඒක තේරුම් ගත්තොත් ඒක වෙනවා. මේ සිද්ධාර්ථ කැඹුසතානන් වහන්සේත් කොච්චර තද තීරණයක් දෙදා ඒ අරගත්තේ යශෝදරාවත් ඇරලා ගිහිල්ලා. කැමැත්තෙන් කරන්නේ කරන එකක් නෙවෙයිනි. ඒත් ඒ කලේ ගොඩාක් අයට සහනස පිණිස. මේ නිසා දැන් අද මම මට ඉස්සෙල්ලාම මං උන්වහන්සේලා කියන දේ තේරුම් ගත්ත නිසා මට ඒක නිකම් මත ඇරුණා. කාලයත් එක්ක මම කිසිම වැරද්දක් නැතුව හිමින් හිතෙන් අතෑරුණා. ඒ කියන්නේ දවසින් දෙකෙන් දාලාපු එකක් නෙමෙයි. හිතෙන් ඒ බැඳීම් හිමින් අතෑරිලා ගියා. ඒ අතෑරීමත් එක්ක දාලාව ඉතින් ප්‍රශ්න ගොඩාක් ආවා. යා අදටත් විරෝධයි. ඒ කියන්නේ තාමත් තරහයි. ඒ කියන්නේ මම යා තාමත් බලාගෙන ඉන්නවා මම ඒ කියලා. මට යාට දෙන්න මට යාට කරන්න තියෙන එකම උපකාරය එයා කවදා හරි මේක තේරුම් ගන්නකම් මම එයා ඉවසගෙන ඉන්නවා. මට හිතෙනවා එයා කවදා හරි තේරුම් ගනී කියලා මේක. අද එයා එදාටත් වැඩිය හෙමින් මේක තේරුම් අරගෙන යනවා. ඉතින් තේරුම් ගනී යා. ඒ තේරුම් ගැනීමත් එක්ක ආරාධනයක් කරන්නේ නැද්ද ඔබත් එන්න මං උපකාර කියලා? තව කෙනෙකුට ලොකු බලපෑමක් නොකර එයා නිදහසේ ගමනේ මං එතකම් බලාගෙන ඉන්නවා. ඉතින් එයා යයි. එයාගේ ගමනේ මේකයි මේ මාර්ගයේ වැඩන අය එක එක විදිහට ඒක තේරුම් ගන්නවනේ. එයා වැඩන මාර්ගයක් තියෙනවනම් එයාගේ නිදහස තේරුම් ගන්න. මගේ මාර්ගය මම ඒක තෝරගත්තා. එදා තිබ්බ සතුට තිබ්බනේ. ඔව්. හැබැයි එදා සතුට වුණානේ. උපරිමයෙන් සතුට. ඊට වඩා සතුටක් නේද තියෙන්නේ? ඔව් ඊට වැඩිය ගොඩාක් සතුටක්. හරිම නිදහස්. පියාඹනවා වගේ තියෙන. හරිම සතුට. හිත හරි නිදහස්. يعني හිත කොහෙ ගින් ආවද දන්නවද? තමන් ගම ඉන්නවා. හරි නිදහසේ ඉන්නවා. එදා එහෙම නෙමෙයි මං කොහෙ ගියා තායිත් එන්න ඕනේ හෙට ඔෆිස් යන්න ඕනේ. ගෙදර ආව තායිත් මේවා කරන්න ඕනේ. දැන් මෙතන ඉඳන් මඩ කිව්වොත් මේ හැම දෙයක්ම දාලා ඔයා යන්න වෙන තැනකට කියලා අපිට යන්න පුළුවන්. තව තැනකට ගිහිල්ලා තව කෙනෙකුට පිහිට වෙන්න කිව්වොත් අපිට යන්න පුළුවන්. අපිට අල්ලගන්න කිසිම දෙයක් නෑ දැන්. සිවුරයි පාත්‍රයයි අරගත්ත පින්න පහතේ ගියා. අපි දාන ගත්තා. හරි සරලයි. හරිම නිදහස. හරිම සතුට. දැන් මේ හැම කතාවක් එක්කම වෙනවාසේ පන්සලට එනවනේ. ඔව්. පන්සලේ ජීවිතේ කොයි වගේද? මුල් දවස් දෙක තුන. මෙහෙමයි පුතේ. දැන් මම කොහොමද හිතුන්නේ නැද්ද යන්න? නෑ. හැබැයි යන්න වෙන විදිහ වැඩ සිද්ධුුන්නේ නැද්ද? ඒ කියන්නේ තමන් කැමති වට නැගිටින්න බෑ ඉස්සල කිව්වා වගේ. ඒ ඔක්කොටම මම මගේ හිත ලෑස්ති කරගෙන ආවේ. මොකද මම ආවේ මම මෙතනට ඇවිල්ලා තිබ්බා. මම දිගටම 2014 ඉඳලා මම මේ ආරාමයේ ආශ්‍රය කරගෙනම තමයි හිටියේ. මම මෙතනට ආවා මෙතන කෙරෙන දේ දැක්කා. මම ගෙදරින් එනකොට මීට වැඩිය ගොඩක් මේ සරල වෙන්න වේස කියන්නේ හරීම මීට වැඩිය දෙයක් කරන්න වෙයි කියලා හිතගෙන ආවනේ උනාට මේ එහෙම එකක් නැහැ. හරීම සතුටින් මෙතන ඉන්නවා. එහෙම මට කිසිම දුකක් අදටත් නැහැ. ඒ දේම තමයි වෙන්නේ. මේ සමාජේ පොඩි කතාවක් යනවා මේ මෙත්බෝ සෙවනේ ස්වාමී ප්‍රසිද්ධ මාධ්‍යවල පවා මේ කතාව වෙන දෙයක්. ඔව්. මෙහෙණින් වහන්සේලාට වෙන්න ඕන නැති දේවල් මෙතන සිද්ධ වෙනවා අය. මේ තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් තමයි මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ. මෙන්න මේවා කතා බහක් යනවා. Facebook page එක වේවා, social media හැම තැනකම කතා වෙන දේ. හැබැයි මෙතන ඇත්තටම ඉන්නේ මෙහින් වංශේලා. ඔව්. ඇත්තම කතා කරන්නේ මෙතන. ආ මේක යශෝදරා මෙහෙණිය ආරාමය. ඒක පාලනය වෙන්නේ තිතගල ආනන්ද ශ්‍රී ස්වාමීන් වහන්සේ යටතේ තියෙන මෙද්බෝසියන භාවනා මධ්‍යස්ථානයට යටතේ තියෙන ආරාමය. ඉතින් මට කියන හැමෝටම කියන්න තියෙන්නේ ඇවිල්ලා බලන්න කියලා මෙතනට. මොකද මෙතන කිසිම කෙනෙක් නැහැ මෙහෙණින් වහන්සේලා මෙතනට ඇවිල්ලා කිසිම දෙයක් අමුතු දෙයක් ලබා ගන්න කියලා ඔය කියන විදියට. හැමෝම ජීවිතේ උපරිම විඳපු අය. ජීවිතේ උපරිම විඳපු කෙනෙකුට මෙතනින් ඇවිල්ලා ඔය කියන දේවල් විඳින්න අවශ්‍යතාවයක් නැහැ. මෙතන තියෙන එකම දේ උන්වහන්සේ කියනවා දහම. මේ මොහොත තුළ සතුටින් ජීවත් වෙන විදියක් උන්වහන්සේ කියලා දෙනවා. එතකොට ඒකත් එක්ක ආපු ගමනකදී ඒ ගැන දන්නේ නැති කෙනෙකුට ඇත්තටම අනුකම්පා කරන්න ඕනේ. මොකද ඒකලන් දන්නේ නැහැ නේද? මම ආරාධනා කරනවා අයයට මෙද්බොසෙවනට එන්න කියලා. මෙහෙණින් වහන්සේලාත් එක්ක කතා කරන්න, ස්වාමීන් වහන්සේලාව හම්බ වෙන්න කතා කරන්න. මොකද මෙතන ඉන්න හැමෝම ඇවිල්ලා තියෙන උන්වහන්සේගේ දහම තේරුම් අරගෙන. එතකොට ඒ ඒකලන්ට කියලා දෙන්න පුළුවන් මොකද්ද මේක කියලා. එතකොට මෙතෙන්ට
කොයි තත්ත්වෙන්ම තියන්නේ මේක තේරුම් අරන් මේ මොකද්ද කියන එක. ඉතින් ඒ නිසා මට ඒගලන්ට කියන්න තියෙන මෙතනට එන්න කියලා මේ සතුටින් ඉන්න විදිහ ඒගලන්ට අපි කියලා දෙන්න. මේ පොන්චි කතාව අහන වත්තන්න කලින් මම අහන මේ ආදරය කියන එක උභාන්සෙ පිදලා තියවද කියලා. උපරිමයෙන් මිදලා තියෙනවා. ආදරයම තමයි මගේ ජීවිතේ වෙලා තියෙන්නේ. මම පුදුම විදිහට ආදරේ විඳලා තියෙනවා. මම අවුරුදු 23 ඇමරිකාවේ මේ පැවිදි වෙනකම්ම මං හස්බන්ඩ් එක හරි සතුටින් හිටියා. ඉතින් මං විඳින්ම ආදරේ තමයි. ඉතින් පුළුවන් නද ඒ ආදරේ අතහැරලා දාලා මේ දැනටනේ. ඔව් මං දාලා මං කිව්වේ ඒකනේ එන්න පුළුවන් වුණා. ඒකට හේතුව මම මේ හිත ගැන ඉගෙන ගත්තා. මම මේක ගැන දැනගත්තා. එතකොට මේ ආදරේ අතාරින්න පුළුවන් තරම් හිත ශක්තිමත් වුණා මගේ. ඒ කියන්නේ ගොඩක් දෙනාට ප්‍රශ්න වෙනවා ඇත්තේ ආදරේ වුණද අතාරින්න බැරි වුණාම. අතාරින්න බැරි නිසා. මොකද යාගලන් හිත තේරුම් අරගෙන නැමේ හිතේ ස්වභාවය තේරුම් අරගත්තේ නැති කෙනෙකුට ඒක හරි අමාරුයි. මට මගේ ජීවිතේ මට ඒගලන්ට දෙන්න බැරි මගේ ජීවිතයේ අත්දැකීමක් නැහැ මට එහෙම විඳවන්න වෙච්ච දේ ගැන. ඒ නිසා මට ඒගලන්ට කියන්න තියෙන්නේ දැන් මට ඒ නිසා ඉගෙන ලොකු අත්දැකීමක් නැහැ ආදරයක් විඳලා නැති එක ගැන. ආදරයක් අතහැරිච්ච එකක් ගැන. ඉතින් ඒගලන්ට පොඩි කියන්න තියෙන්නේ මේක හරියට දෙයක් මේක ඉගෙන ගත්තොත් මේක තේරුම් ගත්තොත් ඇත්තටම මේ හිත විඳින එක මොහොතක විඳින ස්වභාවයක් ඕක. ඒ දවස් ටික ඒ ටික ඒ අමාරුවෙන් හැරි ගෙවාගෙන ඒ විඳින එකත් එක්කම ජීවත් වෙලා ටික කාලයක් යනකොට කාලේ මේ හැම දෙයකටම විසඳුමක් කියලා තේරේ එකම දේ මේ මොහොතේ ඒක විඳගෙන ටිකක් කාගෙන යන්න දිගට යන්න ඕනේ ඒකත් එක්ක යන්න ඕනේ. ඉතින් අර එහෙම ගියොත් එයාට කාලයක් යනකොට තේරෙයි ආයෙත් ඒ හිත එහෙමම ගිහිල්ලා කාලයත් එක්ක එකට තියෙන විසඳුමක් තමයි මේ කියලා. දැන් මේ මේ වෙලාවේ මාව පාලනය කරන මගේ හිතනේ. ඔව්. හැබැයි මේන් වංශයේ තන ඉන්නකොට හිතන මේද මේන් වංශය පාලනය කරන. ඒක තමයි හිතක් මගේ හිත හිත කියන එක තමයි අපි හැමෝම තේරුම් නැගත්ත වෙනස මොකද්ද? වෙනස තමයි ඒක ගැන අවබෝධයක් නැතිකම. ඒ කියන්නේ දැන් මේක අපිට ඕන විදිහට පවත්වන්න බෑ. මේක අපිට ඕන විදිහට පවත්වන්න බෑ කියලා ඒ කියන්නේ ලොකු අවබෝධයක් නැති එක තමයි ඒක දෙය තියෙන්නේ. කාලයක් යනකොට තේරුම් ගත්තොත් මේකේ ස්වභාවය මේකයි. ඒක ඒ වෙලාවට ඒකට ඕන දේ ඕන විදිහට නොදී නිදහසේ ඒ අවස්ථාවට අවශ්‍ය විදිහට ඒ මොහොතේ මේ සිද්ධි ගොඩක් කියලා හිතලා මේක තේරුම් අරගෙන ගියොත් ඒ සිද්ධියට අර සිද්ධිය ගලපන්නේ නැතුව එතකොට මේකේ කිසිම ගැටලුවක් එන්නේ නැහැ. ඒකයි අනිවාර්යයෙන්ම මේ හිත ගැන තේරුම් ගත්තේ නැති කෙනෙක් විඳින දුක තමයි ඒ තියෙන්නේ. හිත ගැන කෙනෙක් තේරුම් ගත්තොත් ඒ විදිහට අවබෝධයෙන් තීරණ ගනී. අනිවාර්යයෙන්. හරි. බේන්වාසයට ගෞරවපූර්ණ නමස්කාර කරනවා. මේ මැදින් පුන් පොහේ දවසේ අපේ කතා බහට එකතු වුණාට තවත් කාලයක් මේ ධර්ම දානය රට වෙනුවෙන් දෙන්න බේන්වාසට ශක්තිය දරලා දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබටත් කියනවා මීළඟ පොහෝ දිනේදී මේ වගේම තවත් එක් වීඩියෝ එකක් හම්බුන බලාපොරොත්තු වෙන් මම අදන් නවතිනවා. සිතනටම සම්මා සම්බුත් සරණයි. මම අවිෂ්ක විරාජ් කෝනාරා.